මිගෙට්ටු අත්තේ ගුණානන්ද හිමි, අයිනේරිස් මැන්දිස් සහ මල්රේ සිල්වා යෝලගේ පිරිමි දරුවා නමින් ගිංගම ලද්දු මිගෙල් නම් විය. කුඩා අවදියේම පියා මිය යෑමෙන් තනි වූ මේ පුංචි දරුවා අසරණ වෙන්ට පෙර බලපිටියේ ගුණරත්න මාහිමියන් ළඟ මහන කළත් ලද්දු මිගෙල් උපවැදවි යලි මව වෙත ගියේය. අගනුවර වෙස්ලි විදුහලෙන් අධ්‍යාපනය ලද මිගෙල් මිගෙට්ටුවන්තේ ගුණානන්දයන් නමින් යලිත් පැවිදිවි වටිනා රුක්ෂයන් රැකගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකා වැසියන් අතර ජනප්‍රිය විය. තම දේශයත් ජාතියත් බොදුසසුනත් සිංහල භාෂාවත් රැකගන්නට කරන ලද මහා වාද විවාද අතර 1886 ගම්පොළ වාදය, 1871 ඔරුගොඩවත්ත, 1866 ලියනගේ මුල්ල, 1865 උදම් විට හතර කෝරළය, 1865 බද්දේගම යන පංච මහා වාද නිසා වාදිය සිංහ නමින් ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය විය. මේ කාලයේ එනම් 1837 ජූනි මාස සිල්වා නැමැති ක්‍රිස්තියානි දේවගැතියෙක් වටිනා ආගමක් ලෙසින් මුළු ලොවම පිළිගන්නා බුදු දහමට නිගා කොට දේශනයක් කළේය. මෙයින් සිත් වේදනාවටපත් ගුණානන්ද හිමියෝ 1837 ජූනි 26 සහ 27 යන දෙදින එම සිල්වා දේවගැතිය ඇතුළු පිරිස සමග මුහුණට මුහුණ හිඳ මහා වාදයක් කොට ජයගත්හ. එම වාදය පානදුරා වාදය නමින් මෙරටත් පිටදේශවලත් රැව්පිලි රැව්දීමේ ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රි ඕල්කට් වැනි ශ්‍රේෂ්ඨ මානව හිතවාදීන්ද බිහි විය. ඉංග්‍රීසින් විසින් සිංහලයන්ට අහිමි කළ පෝය නිමාඩුව නැවත ලබා දී ආගමික වතාවත් කිරීමේ නිදහසත ඇතිකර දීමත් විඤ්ඤාර්ථ සංගමය සහ මාලිගා කන්දේ විද්‍යෝදයද පිහිටුවා උදාර මෙහෙවරකට දායක වුණ ගුණානන්ද හිමි සෙවනේ අනගාරික ධර්මපාලතුමාද කරුණු උගත්තේය. සුදු පාලකීන් විසින් තහංචි වැටකඩලු බැඳ විනාශ කිරීමට හැදූ බුදුදහම නැත්තට නැතිවෙන්නට ගිය සිංහල භාෂාවත් රැකදුන් මේ ශ්‍රේෂ්ඨ නාහිමියෝ 1890 සැප්තැම්බර් 29 වන දින නිවන්පුරට වැඩිසේක. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට එදිරිතුමා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.